Oxford College of Business. All we do, all we are, is business education. උතුරු පළාත් සභාව බහුතර ඡන්දයෙන් ඊයේ උතුරු නැගෙනහිර පළාත් එක්කර වෙනම ෆෙඩරල් රාජ්‍යයක් පිහිටවිය යුතු බවට යෝජනාවක් සම්මත කරගනු ලැබුවා. එම යෝජනාව නව අනුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී ඊට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් උතුරු පළාත් සභාවේ මහා ඇමතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ට මෙවැනි යෝජනාවක් සම්මත කිරීමට නීතිමය වශයෙන් ඉඩකඩක් ඇද්ද යන්න අප විමසා බැලුවා. උතුරේ පළාත් සභාවට ඔවුන්ගත් දිවුරුම අනුව ෆෙඩරල් යෝජනාවක් කිරීමේ අයිතියක් නැත්තේ ඔවුන් ඒකීය රටක් තුළ පවතින බව කියා සිටීමයි. ඒගත් දිවුරුම් ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බාල්දු කිරීමේ වැඩක්. ඒක අනීතිකයි. ඒ ගැන රජයට අවශ්‍ය නම් ක්‍රියා කිරීමට හැකියාව තිබෙනවා. 13 වෙනි සංශෝධනයේ යටතේ පළාත් සභාවලට යම් යම් මාතෘකා ගැන පමණයි යෝජනා සම්මත කරගන්න පුළුවන් නිලවසේ. රටේ ව්‍යවස්ථාවේ නිදන්ගත මූලිකාංගයක් තමයි රාජ්‍යයේ ඒකීය භාවය. ඒ ව්‍යවස්ථාවේ මූලිකාංගයට විරුද්ධව යෝජනාවක් සම්මත කර ගැනීම ව්‍යවස්ථා විරෝධී. වත්මන් උතුරු පළාත් සභාව මෙලෙස කටයුතු කළ ආකාරයටම 1987 පිහිට වූ උතුරු නැගෙනහිර පළාත් සභාවේ එවකට මහ ඇමති ලෙස කටයුතු කළ EPRLF සංවිධානයේ නායක වර්ධරාජා පෙරුමාල් 1990 මාර්තු 10 වෙනිදා උතුරු නැගෙනහිර පළාත වසරක් ඇතුළත වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවට තර්ජනාත්මකව යෝජනාවක් සම්මත කරගනු ලැබුවා. ඒ සමග එවක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ආර් ප්‍රේමදාස මහතා උතුරු නැගෙනහිර පළාත් සභාව බහම විසිරුවා හරිමින් වර්ධරාජා පෙරමාල් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කළා. එදා සිට අප්‍රියව පැවති උතුරු නැගෙනහිර පළාත් සභාව මහින්ද රාජපක්ෂ රජයේ සමයේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව පළාත් වෙන් කිරීම සිදු අතර යුදය නිමාවීමත් සමග එම පළාත්වල ඡන්දයක් පවත්වා පළාත් සභාව පිහිටුවේ වසර 20කට පසුවයි. උතුරේ ජනතාවට මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ යළි හිමිවීමෙන් පසුව වත්මන් පළාත් සභාව මෙලෙස කටයුතු කිරීමෙන් අනාගතයේ දේශපාලනයට සිදුවිය හැකි හානිය පිළිබඳව උතුරු පළාත් සභාව ආරම්භයේ එහි අමාත්‍යවරයෙකු ලෙස සිටි ආචාර්ය දයන් ජයතිලක මහතා කරුණු පැහැදිලි කළා. මේ යෝජනාව නිකන් නෙමෙයි සම්මත කරගත්ත මේ උතුරු පළාත් සභාව. මීට කලින් යෝජනාවක් සම්මත කරගත්ත සියලු ආණ්ඩු 47 ඉඳන් වර්තමානයේ දක්වා දෙමළ ජනතාව සමූල ඝාතනය කරන්න පියවර ගත්තයි කියලා. ඒක බාර දුන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ දේශපාලන නියෝජිතෙක්. දැන් සම්මත කරගෙන තියෙනවා ෆෙඩරල් යෝජනාවක්. ඔය යෝජනාවත් ජාත්‍යන්තරීකරණය කරනවා. මේ රජයට එක්කෝ ඒක තේරෙන්නේ එහෙමත් නැත්නම් පිටකොන්දන්න මේකට විරුද්ධ වෙන්න. දැන් මම කියන්නේ මේ මොහොතේදී උතුරු පළාත් සභාව විසුරුවන්න කියලා නෙමෙයි. මේක කරන්න එපායි කියලා කැඳවල කියන්න තිබුණා. දැන් හරි ඒකට විරෝධය ප්‍රකාශ කරන්න ඕන. ආණ්ඩුකාරවරෙක් ඉන්නේ ඒකටනේ. මේ පිරිසට අලුත් ව්‍යවස්ථා කියලා තවත් බලතල දෙන්න යනවා නම් පණින රිලවට ඉනිමන් බඳලා අතට දැල පිහියකුත් දෙන එක වගේ දෙයක්. මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලන නියුජිතින්ද අද මේ පිළිබඳව අදහස් පළ කළා. DNA කට්ටිය LTT ඩයස්පෝරා කියන සියලුම දන් ඉටු වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පළාත් සභාවලට බලය දෙන්න යනවා. විග්නේශ්වරන් උතුරු නැගෙනහිර එකාබද්ධ කිරීමට එයා යෝජනාවක් දාලා තියෙනවා. මේක තමයි එහා පාලන. රටේ ඒකීය භාවය එක්සත් භාවයට කිසිම බලපෑමක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ කරන්නත් බෑ කියලා තමයි මම නම් කියන්නේ. පළාත් සභාවකට කියන්න බෑ. අපි මේක ෆෙඩරල් කරමු. පළාත් දෙකක් එකතු කරමු. කියන්න බැරුව නෙමෙයි කියන්න පුළුවන්. කිවන වැඩක් නේ. කවුරු හරි කියනවා නම් ශ්‍රී ලංකාව ෆෙඩරල් කරනවා කියලා අපි කියනවා නෑ, අපි එහෙම කරන්න දෙන්නේ නෑ කියලා.